ගරුකට යුතු නායක හඳුනන වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි බිස්බෙන් නුවර ශ්‍රී ලංකා රාමයේ මාස ගණනාවක සිට පැවැත්වගෙන එන ඒ දහම් වැඩසටහන් මාලාවේ වදාදා දවස නායක හඳුරෝ භාවනා සම්බන්ධව අනුශාසනාවක් හා සතිපට්ඨාන භාවනාවේ ප්‍රායෝගික ගැටලු සාකච්ඡා කරන්න යොදාගෙන තියෙනවා. ඒ අනුව තමයි මේ අද දවසත් ඒ වැඩසටහන පවත්වන්න සැලසුම් කරලා තියෙන්නේ. දැන් අපි මේ දක්වා සතිපට්ඨාන සූත්‍රයට අන්තර්ගත ධර්ම කරුණුවලින් කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව කියන ධර්මකාරණා සාකච්ඡා කරා. ධම්මානුපස්සනාව සම්බන්ධව මේ වර්ෂයේම මේ කොරෝනා සමයේම සිදු කර දේශනා 16ක් පමණ 17ක් පමණ අන්තර්ජාලයේ අන්තර්ගත වෙනවා. YouTube වල පවා මදමාවත කියන channel එකෙන් ගන්න පුළුවන්. අපි එතකොට මේ චිත්තානුපස්සනාවේ ධර්ම කරුණු ටික පැහැදිලි කිරීම තමයි මේ දවස්වල සිදු කරලා මේ වර්ෂයේදී අවසන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහිදී වැදගත් වෙන විමුක්ති සිතට සම්බන්ධ වෙන ධර්ම කරුණු හුඟක් අපි පැහැදිලි කරා. මේ විමුක්ති සිත ලබා ගැනීම තමයි සතිපට්ඨානෙ වැඩිීමේදී බලාපොරොත්තු වෙන ඉලක්කය. ඒතර විමුක්ති සිත ලබා ගන්න සුදුසු වෙන පුහුණු ක්‍රම තමයි සීල සමාධි ප්‍රඥා කියන්නේ. ඒ වගේම විමුක්ති සිත ලබා ගන්න තියෙන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිම කියන්නේ. ඒ වගේම විමුක්ති සිත ලබා ගන්න පුළුවන් භාවනාවක් තමයි සතිපට්ඨාන භාවනාව කියන්නේ. සතිපට්ඨාන භාවනාවකට පෙර වුණනම් සමත භාවනාවක් වුණත් ශ්‍රාවකයා ප්‍රගුණ කරලා සතිපට්ඨාන භාවනා ඉක්මනින් දියුණු කර ගන්න පුළුවන් කමක් තියෙන බව ධර්මයේ පැහැදිලි වෙනවා. නමුත් සමත භාවනාවක් සිදු වුණා සිදු කරලා තිබුණත් නැතත් සතිපට්ඨාන භාවනාව පමණක් ශ්‍රාවකයාට කරන්න හැකියාවක් තියෙනවා. ඒ අනුව තමයි අපි මේ ධර්ම කරුණු පැහැදිලි කරේ. සමත භාවනා සම්බන්ධව තියෙන ධර්ම කරුණු නෙමෙයි පැහැදිලි කරේ. දැන් මේ විමුක්ති සිත සම්බන්ධව අපි මීට පෙර දේශනා ගණනාවක්ම සිදු කරා. විමුක්ති සිතට පාක්ෂික ධර්ම බෝධිපාක්ෂික ධර්ම ගැන. එතකොට බෝධිපාක්ෂික ධර්ම 37ක් අන්තර්ගත වෙනවා ධර්මයේ. ඒ බෝධිපාක්ෂික ධර්ම 37 ගොනු 7කට වෙන් වෙලා තියෙනවා. ඒ ගොනුවක් ගානේ අපි ධර්ම කරුණු ධර්මානුකූලව පැහැදිලි කරගෙන ආවා. අද දවසේ අපි මුලින් මතක් කරේ මේ මහා සතිපට්ඨාන සූත්‍රයේ තිබෙන සතිපට්ඨානේ ආනිසංස ගැන පැහැදිලි කරනවා කියලා. නමුත් මේ පින්වතුන්ට ඊට පෙර මේ වැදගත් ධර්මකාරණයක් මතක් කරලා දීම සුදුසුයි කියලා මං හිතුවා. අපි දන්නවා මේ මහා සතිපට්ඨාන සූත්‍රයේ අන්තර්ගත කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව මේ අනුපස්සනා හතර වැඩීම නැත්නම් සතරාතිපට්ඨානයේ වැඩීම නිවන් මාර්ගයයි. මේ සතරාතිපට්ඨානයේ වැඩීම තුළ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම 37 වැඩෙනවා. ඒ වුණාට අපි හැම වෙලෙම කෙටියෙන් ධර්මයේ පැහැදිලි කරනවා, බුදුහාමුදුරු දේශනා කරනවා ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩීම නිවන් දකින මාර්ගයයි කියලා. දැන් ශ්‍රාවකයේ සාමාන්‍ය විදියට ධර්මයේ ගැන තේරුම් ගන්න ගියොත් එක එක ධර්ම කතා අහනකොට, මන කතා අහනකොට, ත්‍රිපිටකයේ සූත්‍ර අධ්‍යයනය කරනකොට මේ සම්බන්ධව ධර්මයේ නොදන්න අයට හුඟක් ගැටලු වෙනවා.
මේ බෝධිපාක්ෂික ධර්ම වඩනවා කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනවා කියන්නේ දෙකක්ද නැත්නම් මේවා වෙනස්කම් තියෙද? මේ සම්බන්ධව කරුණු පැහැදිලි කරලා දීම වැදගත් වෙනවා. මේ වැදගත් වෙන නිසාවෙන් දැන් මේ වින්වතුන්ටත් අපේ පොත්පත් ආදී දේවල් පරය බලනවා නම් බලලා තියෙනවා නම් අන්තර්ජාලයේ තිබුණත් සීඩී වල පවා හුඟක් වෙලාවට අපි පැහැදිලි කරලා දෙන වගුවක් තියෙනවා. ඒ වගුව තමයි මේ බෝධිපාක්ෂික ධර්ම හා ආර්ය අෂ්ටාංග මාර්ගය අතර තියෙන සම්බන්ධය පෙන්නුම් කරන වගුව. දැන් මේ පින්වතුන්ට මේ සූම් වැඩසටහන සංවිධානය කරන මේ මහත්මයා සමහර විට දැන් ඒ රූපය පින්තූරය පොත්පත්වල තියෙන පින්තූරය ඒක ලබා දේවි. දැන් එහිදී තියෙන මූලික දේ තමයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග හා බෝධිපාක්ෂික ධර්ම 37 අතර සම්බන්ධය පැහැදිලි කරලා දීලා තියෙන එක. අන්නේ පැහැදිලි කිරීමේ සම්බන්ධය මොකක්ද කියලා නැත්නම් ඒ වගුවෙන් නැත්නම් ඒ රටහනින් පෙන්නුම් කරලා තියෙන සංකේතවත් දේ මොනවද කියලා කෙටියෙන් මතක් කරලා දීම අර දේශනාවට පළමුව සිදුකරන්න බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ මේ පින්වතුන්ට හැමෝටම ඒක ලබා දේවි පස්සේ නැත්නම් අපේ ඔය වැසුණු නිවන් දොර විවර කරගනිමු කියන පොතේ හෝ ඒ වගේ මූලික භාවනා ආත්පොත හෝ එහෙම නැත්නම් සතිපට්ඨාන භාවනා දීපණී කියන පොතක හෝ නැත්නම් සීඩී සංයුත තැටිවල තියෙන කවර එක හරි දැකලා ඇති මේ කියන ලෝගෝ එක නැත්නම් මේ සටහන. මේ සටහන තුල අන්තර්ගත වෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග 8 සීල සමාධි ප්‍රඥා වලට වෙන් කරපු ආකාරය. එයින් බෝධිපාක්ෂික ධර්ම 37ට සම්බන්ධ වෙන ආකාරයත් මම හිතනවා මේ පින්වතුන්ට ඒ සම්බන්ධව දැනුවත් වීම තමන් කරගෙන යන ඔය සක්මන් භාවනාව පවා ධර්මානුකූලව වටිනාකම මේ ධර්මයේ තියෙන සම්බන්ධය මොකක්ද කියලා දැනගන්න එක. දැන් තිරේ තියෙනවා මේ සටහන. මේ සටහනේ බලන්න මුලින්ම ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩීම කියන මාතෘකාව යටතේ සටහන හදලා තියෙන්නේ. එහි උඩින්ම තියෙනවා චක්කු සෝත ගාන ජීවහා කාය මන කියලා ඉන්ද්‍රිය හය උපත්ති ඉන්ද්‍රිය හය ඇස කන නාසය දිව කය මනස කියන උපත්ති ඉන්ද්‍රිය හය. මේ හැම මිනිස්සෙම උපදිනකොට විශේෂ දුර්වලතාවයක් නැත්නම් මේ ඉන්ද්‍රිය හය මිනිසෙකුට උපත්තින් ලැබෙනවා. මේ මිනිසයාගේ උපත්තින් ලැබෙන දේ චක්කු සෝත ගාන ජීවහා කාය මන. එතකොට මේ සංසාර නිර්මාණය බුදුහාමුදුරුවෝ පෙන්වන ධර්මය තුළ සංසාර නිර්මාණය සිදු කරන්න හැකියාව මේ කියන ඉන්ද්‍රිය හයටම තියෙනවා. චක්කු ඉන්ද්‍රියටත් තියෙනවා, සෝත ඉන්ද්‍රියටත් තියෙනවා, ගාන ඉන්ද්‍රියටත් තියෙනවා, ජීවහා ඉන්ද්‍රියටත් තියෙනවා, කාය ඉන්ද්‍රියටත් තියෙනවා, මන ඉන්ද්‍රියටත් තියෙනවා. දැන් මේ සංසාරේ නිර්මාණය කරන්න මේ ඉන්ද්‍රියකට හැකියාව ලැබෙන්නේ එක එක ඉන්ද්‍රියට අරමුණු ගැනීම තුලයි. ඒක සංසාර නිර්මාණයට අපිට සංසාරයේ දුකයි කියලා බුදුහාමුදුරු දේශනා කරන මේ සංසාර දුක නිර්මාණය කරන ඉන්ද්‍රිය හයක් මේ උපත් ඉන්ද්‍රිය හයයි. දුකෙන් අත් මිදෙන ඉන්ද්‍රිය හයක් නෙමෙයි මේ චක්කු සෝත ගාන ජීවහා කාය මන කියන්නේ. දැන් මේ එක ඉන්ද්‍රියකට උදාහරණයක් විදිහට චක්කු ඉන්ද්‍රියකට රූපයක් පේනවා නම් ඒ පේන රූපයේ ඒ පේන මොහොතේ ඒ රූපය සම්බන්ධව තියෙන ධර්මකාරණා එකිනෙකට වෙනස් ධර්මකාරණා 8ක් තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන මේ අංග 8. ඒක තමයි ඔය සටහනේ ඒ ඉන්ද්‍රිය 6ටම පොදු විදිහට ඊතලයක් දාලා පහලින් දාලා තියෙන දිට්ඨි සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියලා. එහෙනම් ඉස්සෙල්ලම දැනගන්න ඕනේ අපි ධර්මානුකූලව
කොහේද කොහේද දිට්ටියක් ඇති වෙන්නේ කොහොමද දිට්ටියක් ඇති වෙන්නේ සංසාරගත සත්වයකට මිනිස්සෙකුට නම් කොහොමද දිට්ටියක් ඇති වෙන්නේ මිනිස්යාට දිට්ටිය ඇති වෙන්න ඇහැට රූපයක් පේන මොහොතේ දිට්ටියක් ඇති වෙනවා කනට ශබ්දයක් ඇහෙන මොහොතේ දිට්ටියක් ඇති වෙනවා නාසයට ආග්‍රහණයක් සිදු වෙන මොහොතේ දිට්ටියක් ඇති වෙනවා දිවට රසක් දැනෙන වෙලාවේ දිට්ටිය ඇති වෙනවා කයට පොට්ටබ්බ රූපයක් ගැටෙන වෙලාවේ ස්පර්ශයක් දැනනකොට ඒකට දිට්ටිය ඇති වෙනවා මනසට කල්පනාවක් අරමුණක් ධම්ම අරමුණක් එනකොට දිට්ටිය ඇති වෙනවා එහෙනම් මේ දිට්ටිය ඇති වෙන්න පුළුවන් ක්‍රම හයක් තමයි උපපති ඉන්ද්‍රියය එතකොට දිට්ටියක් ඇති වුණ තැන එකිනෙකට වෙනස් වෙච්චි ಗುಣ තව තියෙනවා හතක් කොහෙද දිට්ටියක් ඇති වෙන්නේ දිට්ටිය තුලින් සංකල්පනා බිහි කරනවාමයි දිට්ටියක් ඇති වුණොත් සංකල්පනා බිහි කරනවා දිට්ටියක් ඇති වුණොත් මිනිස්සුෙකුට නම් අනිවාර්යයෙන්ම හැකියාවල් තුනක් ලැබෙනවා ඒවා තමයි වචන ඒ වගේම කම්මන්තා ආජීව කියන එක ඕනනම් දෙකක් විදිහට සලකන්නේ නැතුව එකක් විදිහට සැලකුවොත් දිට්ඨියක් ඇති වුණොත් සංකල්පනාය තියෙනවා සංකල්පනා වලට මිනිසයාට හැකියාව තියෙනවා කායික ක්‍රියා හා වාචික ක්‍රියා බිහි කරගන්න. එතකොට වාචා කම්මන්තා ආජීව කියන ඒවත් එහෙනම් මොනහරි ඇහැට රූපයක් පේන වෙලාවක බිහි වෙන එකක්. නැතු මේ Tamanට අයිති මේ හැකියාවක් හිමිකමක් නෙවෙයි මේක. ඒ හිමිකමක් නෙවෙයි මේක මේ ධර්මානුකූලව ධම්ම නියාම චිත්ත නියාමයකට අනුව සිදුවෙන ක්‍රියාදාමයක්. එතකොට දිට්ඨියක් ඇති වෙනකොට සංකල්පනා ඇති වෙනවා. සංකල්පනා වගේම සංකල්පනා එක්කම ඒ සංකල්පනාවල හැකියාවක් තියෙනවා මිනිස්යන්ට. පිළස්සත්තුන්ට මේ සංකල්පන ඇති වුණාට එහෙම හැකියාවක් නැහැ. වාචා කම්මන්තා ජීව පවත්තන්. කායික ක්‍රියා හා වාචික ක්‍රියා පවත්තන්. ඒ වගේම මේ සංකල්පනා ඇති වුණොත් තව දෙයක් තියෙනවා. අනාගතයේ වෙනුවෙන් නැත්නම් ඒ අරමුණ වෙනුවෙන් අලුතින් බිහි වෙන අලුත් උත්සාහයක් මිනිස්යාට ගොඩනගෙනවා. වායාම කියන්නේ පාලියෙන් උත්සාහය. ඒ වගේම සතිය කියන්නේ අලුත් සති සිහිකල්පනාවක් බිහි වෙනවා. ඒ වගේම සමාධි කියන සිතේ එකඟකමක් බිහි වෙනවා. මේවත් මේ එක අරමුණක තියෙන අංග තුනක්. දැන් බලන්න ඒක තමයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග 8 විදිහට සලකලා තියෙන්නේ. ඒකට මේ අංග 8 එතකොට ඇහැට රූපයක් පේන කොටත් බිහි වෙනවා අපිට. කනට ශබ්දයක් ඇහෙන කොටත් බිහි වෙනවා. නාසයට ගඳ සුවඳක් දැනෙන කොටත් බිහි වෙනවා. දිවට රසයක් දැනෙන කොටත් බිහි වෙනවා මේ අංගට. කයට ස්පර්ශයක් දැනෙන කොටත් අංගට බිහි වෙනවා. මනසට මොනවා හරි ධම්ම අරමුණක් එනකොට මේ අංගට බිහි වෙනවා. සාමාන්‍යයෙන් මේ අංගාටේ බුදුහාමුදුරුවෝ වෙන් කරලා තියෙනවා. මේක බුදුහාමුදුරුවෝ පමණක් වෙන් කරපු ස්වරූපයක් නෙවෙයි. ඊට ඉස්සර ඉඳලා ඉන්දියාවේ තියෙන අනිකුත් ආගම්වල මේ වගේ දේවල් මේ ප්‍රඥා ශික්ෂාව හැර අනිත් දේවල් දකින්න හම්බ වෙනවා. එහෙන් වාචා කම්මන්තා ජීවක යන්නේ ඇහැට පේන අරමුණ අනුව මිනිසෙකුට ඇතිවන වාචික ක්‍රියා හා කායික ක්‍රියා. මෙතන කරුණු තුනක් තියෙනවා. මේ කරුණු තුන තමයි වාචා කම්මන්තා ජීවක. මේ කරුණු තුනේ විශේෂ ස්වභාවයක් තියෙනවා. දැන් සංකල්පනා වගේ ඒවා ගත්තොත් සංකප්ප දෙවෙනි අංගය ගත්තොත් ඇහැට රූපයක් පේනවා කනට ශබ්දයක් ඇහෙනවා නාසයට ගඳ සුවඳක් දැනෙන මොහොතක දිට්ඨියක් ඇති වුණොත් අනිවාර්යයෙන්ම සංකල්පනා ඇති වෙනවා නවත්තන්න බෑ කාටවත්. ඒක ඒ විදිහේ හැටියක්. ඒක ධම්ම නියාමයක්. නමුත් මේ වාඩි වෙලා ඉන්න හැමෝටම හැම මිනිසියාටම හැකියාවක් තියෙනවා දිට්ඨිය ඇහැට රූපයක් පේනලා ඒකෙන් ඇති වෙන සංකල්පනාවත් බිහි වෙලා ඒ සංකල්පනාවලට අනුගතව
උපදින වචනය උපදින වචනය රකින්න පුළුවන් ඒ කියන්නේ වචනේ විතරක් නෙමෙයි සංකල්පනා ඇති වෙලා ඇති වෙන වාචා වෙන්න පුළුවන් කම්මන්ත වෙන්න පුළුවන් ආජීව වෙන්න පුළුවන් මේ තුනම රකින්න පුළුවන් දැන් මේ විහතුණු මේ බණහන වෙලාවේ ඔය දේ කරනවා දැන් මේ බණහන වෙලාව ගත්තොත් වැඩිම දික්ටි ඇති වෙන්නේ චක්කු ඉන්ද්‍රියෙන් නෙමෙයි අපිට සෝත ඉන්ද්‍රියෙන් තමයි ඇති වෙන්නේ ඊළඟට බණහන කොට වැඩිම සිත් ඇති වෙන්නේ මන ඉන්ද්‍රිය එහෙනම් දැන් අපි මේ බණහනවා කියන එක තුල ධර්ම ශ්‍රවණය කරනවා කියන එක තුල සිදුවලා තියෙන්නේ සෝත ඉන්ද්‍රියෙන් වැඩියෙන් මේ අංග 8 හදන එකයි මන ඉන්ද්‍රියෙන් අංග 8 හදන එකයි ඒ කියන්නේ ඇහ කණෙන් අහනවා අහනකොට ඇති වෙන්නේ දිට්ඨි සංකප්ප වාචා කම්මන්ත ආජීව ආයාම සති සමාධි හැබැයි ඒ කණෙන් ඇහෙන සද්දෝලින් උපදින වචන අපි රකිනවා ඒ වගේ මනසට එන ඊගාවට මනසෙන් අරමුණු ගන්නවා ගොඩාක් අපි මේ වෙලාවේ ඇහෙන් හිම ගන්න ප්‍රමාණය අඩුයි නාසයෙන් ගන්න අරමුණු ප්‍රමාණය අඩුයි දිවෙන් ගන්න ප්‍රමාණය අඩුයි දැන් ඒකින්ද ඇහෙන් ගන්න ප්‍රමාණය බිඳුව කරන්න නම් පිළක් අය ඇස් පියා ගන්නවා බණහන වෙලාවේ හොඳින් බණහන්ද කියලා එතකොට ඒක තේරුම මොකක්ද තේරුම තමයි ඇහෙන් ඇති වෙන මේ අංගාට ශූන්‍ය කර ගැනීම නමුත් ඒක පිළක් වෙලාවේදී තමන්ට මේ සෝත ඉන්ද්‍රියෙන් අරමුණු වෙන එක නවත්තන්න උදව් වෙනවා පෙලක් වෙලාවට හේතුව නිදිමතේන. ඒ කියන්නේ ඇස් පියාගෙන පෙලක් වෙලාවට බණ අහන්න ගියාම ඉක්මනින් නිින්ද යනවා. නිින්ද යනවා කියන්නේ මේ උපත් ඉන්ද්‍රිය හයෙම මේ අංගාට හදන්න නැති තත්ත්වයට පත් වෙනවා කියන එක. ඔක තමයි නිින්ද කියන එකේ සාමාන්‍ය ස්වરૂපය. එතකොට නිින්ද කියන තැන ඇති වෙන සිත නිින්ද කිය නිින්දට පෙර ඇති වෙන සිත තමයි අර චිත්තානුපස්සනාවේදී හඳුන්වන මිද්ද සිත හැබැයි නිින්ද නෙමෙයි මිද්ද කියන්නේ නිින්ද යන්න ඔන්න මෙන්න කියන තියෙන தත්ති මිද්ද සිත වැඩක් නැති සිත මිද්ද සිතෙන් කරන්නේ නිින්දට දාන එක නිින්දට දාපු වෙලාවේ මේ අංගාට සංසාරය හදන විදිහට සැකතිලා නැන්නේ නම් සංසාර විමුක්තියට ලොකුම බාධාවත් මිද්ද සිතයි ඒක නිසා මිද්ද සිත කියන එක අකුසල් සිතක් විදිහට ධර්මයේ බුදුහාමුදුරු පෙන්නනවා. ඒ වුණාට හුඟක් භාවනා කරන අය වුණා. පසු හුඟක් කල් යනකොට භාවනා කරලා දියුණු වෙන්න ඒගොල්ලන්ට හිතේ විමුක්තිය කියන්නේ මිද්ද සිත කියලා. මොකද මේ මිද්ද සිතට ඇබ්බැහි කරන එක තමයි ඕනම සමාධි මට්ටමකදී හැකියාව තියෙනවා මේකට. දැන් මේ උගුලට අපි අහු වෙන හින්දා තමයි ගොඩක් අයට අපි ඉඳගෙන භාවනාව අඩු කරලා හැකි තරම් දුරට මේ සක්මන් භාවනාවෙන් සමාධි හදන්න උත්සාහ ගන්න ගියේ. නමුත් බුදුහාමුදුරන්ගේ කාලේ හිටපු හාමුදුරුවරු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කැලේ වනවාසීව මේ සියලු දේ අත්හැරලා ඉන්න පැවිදි ශ්‍රාවකය වෙන්න පුළුවන්, තාපසය වෙන්න පුළුවන්. ඒ අර ඒ වගේ චර්යාවක් තියෙන ඒ වගේ අල්පේච්ඡ චර්යාවක් තියෙන පැවිද්දන්ට ඉඳගෙන භාවනාව සාර්ථක කරගන්න හැකියාව වැඩි. ඒ කියන්නේ ගිහියන්ට මේක බෑ කියන එක නෙමෙයි මම මේ කියන්නේ. නමුත් කොච්චර දියුණු වුණත් එතෙන්ටත් මේ මිද්ද සිතට රිංගන්න පුළුවන්. අපි මුලදී මිද්ද සිතේ බලපෑමට අහු වුණේ නැතුවට වාඩි වෙලා භාවනා කරලා භාවනාව දියුණු වෙන ඕනෑම මොහොතකට මේ මිද්ද සිත හතුරුකම් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ධර්මයේ අනාගාමී පුජ්‍යලයටත් හිරිහැර කරන්න පුළුවන් තත්ත්වයක් මේ මිද්ද සිත තියෙන. ඒ කියන්නේ භාවනාවෙන් උපක්ඛිලේ ස්වභාවයට හරව ගන්න. ඒ වගේ තත්ත්ව තියෙන හින්දා අපි ඒ ගැන දැනගන්න ඕනේ. ඒකට මිද්ද සිතෙන් කරන්නේ මොකද්ද? මිද්ද සිත දියුණු වුණාම කරන්නේ උපත්ති ඉන්ද්‍රිය හයෙම මේ අංගාට හැදෙන එක නවත්තුන. දිට්ඨි සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියන අංග හදන එක නවත්තනවා. ඒකට අපි කියනවා ස්වභාවික නින්ද කියලා.
නින්ද තුල මේවා දකින්න හම් වෙන්නේ නැහැ. අපි අරමුණු ගන්න නැහැ. එහෙන් ගන්නෙත් නැහැ. කණෙන් ගන්නෙත් නැහැ. නාසයෙන් ගන්නෙත් නැහැ. මිද්ද අවස්ථාවේ මනෝ ඉන්ද්‍රියෙන් තරම කැඩි කැඩි අරමුණු ගන්නවා. දැන් ඒක තමයි නරක මෙතන. ඒක සමාධිය කියලා පටලෝ ගන්න එක තමයි හුඟක් අයට සිදු වෙන්නේ. ඉතින් මේ වගේ තත්ත්ව තියෙන හින්දා අපි හැමෝම අර ධර්මානුකූලව මේ අංග 8 තියෙන தත්ත්වය සලකා ගන්න වෙනවා. මේ අංග 8ෙන් දැන් මම ඉස්සෙල්ලා කිව්වනේ දැන් දිට්ඨියක් ඇති වෙනවා නම් අරමුණකදී සංකල්පන අනිවාර්යෙන් ඇති වෙන එක නවත්තන්න හැකියාව කාටවත් නැහැ. රකින්න පුළුවන් හැකියාවකුත් නැහැ සංකල්පන. නමුත් දිට්ඨියක් ඇති වෙලා සංකල්පන ඇති වුණාට තම තමන්ට බිහි වෙන වචන රකින්න පුළුවන්. එළියට දාන්න නැතුව ඉන්න පුළුවන්. කම්මන්ත ආජීව වගේ දේවලුත් සමාජයට එළියට දාන්න නැතුව ඉන්න පුළුවන්. ඒකින්ද ධර්මයේදී මේ අංග 8ෙන් රකින්න පුළුවන් කරුණු තුනක් තියෙනවා. මේ රකින්න පුළුවන් කරුණු කියන අර්ථය එන්නේ සීලයට. එතකොට සීලය කියලා ධර්මයේ කියන්නේ රකින්න පුළුවන් කියන එකයි. එහෙනම් රකින්න පුළුවන් අංග තියෙන්නේ මේ අංග 8ේ තුනක්. වාචා කම්මන්ත ආජීව. දැන් බුදුහාමුදුරු පෙන්නනවා ධර්මයේදී නිවන් දකින්න ඕන නම් සංසාර විමුක්තිය ලබා ගන්න කවුරු හරි ශ්‍රාවකේ වාචා කම්මන්ත ආජීව රැකිය යුතුමයි. හැබැයි වාචා කම්මන්ත ආජීව වලින් රකින්න ඕනේ මොනවද? රකින්න ඕනේ අකුසල් පාක්ෂික වාචා කම්මන්ත ආජීවයි. දැන් එතකොට තව ප්‍රශ්නයක් එනවා. මේ දිට්ටි සංකප්ප වාචා කම්මන්ත ආජීව කියන අංග පහ මුලින් තියෙන අංග පහ තුල අන්තර්ගතය ගත්තොත් දෙයාකාරයි. දැන් දිට්ටිය දෙයාකාරයි. සංකප්ප දෙයාකාරයි. වාචා දෙයාකාරයි. කම්මන්ත දෙයාකාරයි. ආජීව දෙයාකාරයි. ආකාර දෙකකට වැඩ කරනවා. ඒ දෙයා ආකාර දෙක මොනවද? කුසල හා අකුසල. දැන් කුසල හා අකුසල් තියෙන්නේ මුල් අංග පහේ. දැන් දිට්ඨිය තුල කුසල් පාක්ෂික දිට්ඨියක් එනකොට කම්මසගත සම්මා දිට්ඨියයි මිනිසයාට. දිට්ඨිය අකුසල් පාක්ෂික වෙනකොට මිත්‍යා දෘෂ්ටියයි. දිට්ඨිය අකුසල් වෙනකොට මිත්‍යා දෘෂ්ටියයි. සංකල්පනා කුසල පාක්ෂික වෙනකොට සම්මා සංකප්ප කියලා අපි ගන්නවා. එතන තියෙන්නේ අව්‍යාපාද සංකල්පනා අනභිඥා සංකල්පනා. එතන කුසල පාක්ෂික සංකල්පනා දෙකක් තියෙනවා. ඒවා දව විග්‍රහ කරනකොට සමහර විට මේ දෙක තුනට කඩන්න පුළුවන්. ඒ ධර්ම න්‍යායයන් අනුව ඒක කිසි වැරද්දක් නැහැ. එතකොට අනිවාර්යෙන් තියෙනවා දෙකක්. කුසල පාක්ෂික සංකල්පනා තමයි අනවිද්‍යා සංකල්පනා හා අව්‍යාපාද සංකල්පනා. අකුසල පාක්ෂික සංකල්පනා දෙවර්ගයක් තියෙනවා. අවිද්‍යා සංකල්පනා හා ව්‍යාපාද සංකල්පනා. ඒ වගේම වචනය තුළ දැන් දිට්ඨිය තුළින් සංකල්පනා ඇති වෙලා සංකල්පනා වලින් බිහි කරන වචනයක් දෙයාකාරයි. එකක් කුසල පාක්ෂිකයි අනික අකුසල පාක්ෂිකයි. දැන් වචනය තුළින් ඇතිවන අකුසල පාක්ෂික වචන හතරක් තියෙනවා කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. රකින්න ඕනේ ඔන්නේ හතරයි. ඒවා මොනවද? මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාප. ඒවා නැති ඕනම වචනයක්. මුසාවාදාන ඕන, පරුසාවාචාන ඕන, පිසුනාවාචාන ඕන, සම්පප්පලාප නොවන ඕනම වචනයක් කුසලයක්. කුසල් පාක්ෂික වචනයක්. හැබැයි කුසල් පාක්ෂික වචනයක් බිහි වෙන්න සංකල්පනාවල අනිවාර්යෙන් තියෙන්න ඕනේ
එක්කෝ අනවිද්‍යා සංකල්පනා නැත්නම් අව්‍යාපාද සංකල්පනා. කවදාවත් අවිද්‍යා සංකල්පනා වලින් කුසල් පාක්ෂික වචන බිහි වෙන්නේ නැහැ ධර්මානුකූලව. කවදාවත් ව්‍යාපාද කියන සංකල්පනා වලින් කුසල් පාක්ෂික වචනයක් බිහි වෙන්නේ නැහැ. ඒ වගේම දිට්ඨියත් එහෙමයි. දැන් කම්මස්සගත සම්මා දිට්ඨිය නැතුව සම්මා සංකප්ප කියන එක ඇති වෙන්න බෑ. එහෙනම් කවදාවත් අකුසල් පාක්ෂික වචනයා බිහි කරන දිට්ඨිය කම්මස්සගත සම්මා දිට්ඨිය වෙන්නේ නැහැ. අකුසල් පාක්ෂික ඕනම වචනයක් බිහි කරන දිට්ඨිය මිත්‍යා දෘෂ්ටියමයි. එතකොට අකුසල් පාක්ෂික වචනයක් බිහි කරන සංකල්පනා එක්කෝ අවිද්‍යා සංකල්පනා නැත්නම් අව්‍යාපාද සංකල්පනා. දැන් පේනවනේ. එතකොට මෙහෙම දෙයක් කරන්න කියන බුදුහාමුදුරුවෝ. මේ සංකල්පනා කියන එක රකින්න බෑනේ කාටවත්. රකින්න පුළුවන් කොටසනේ වාචා කම්මන්තා ජීව. ශ්‍රාවකයා මුලින්ම පුරුදු වෙන්න කියනවා ඒ වාචා කම්මන්ත ආජීවෝලින් මුසාවාදා පිසුනා වාචා පරුසා වාචා සම්පප්පලාපා කියන වචනත් ඒ වගේම කම්මන්ත ආජීවෝලින් සතුන් මැරීම සොරකම් කිරීම කාමී වර්ධවය හැදීම කියන කායික අකුසල් තුනක් රකින්ද. ඒතර කායික අකුසල් තුනයි වාචික අකුසල් හතරයි අන්තර්ගතය තමයි මේ සීල ශික්ෂාව. කායික අකුසල් තුනයි වාචික අකුසල් හතරයි අන්තර්ගත වෙන්නේ වාචා කම්මන්ත ආජීවෝලයි. දැන් එතකොට පැටලෙන්න පුළුවන් කායික අකුසල් තුන සතුන් මැරීම සොරකම් කිරීම කාමී වර්ධව හැසිරීමයි. එතකොට වාචික අකුසල් හතර මුසාවාදා පිසුනා වාචා පරුසා වාචා සම්පප්පලාපයි. ඒ වුණාට දැන් පස්පව් වල අපි පස්පවෙන් වැළකෙනකොට භාවිතා කරනවා පස්වෙනි පාපයේ විදියට හඳුන්වන්නේ ධර්මයේ සුරාපානිය. දැන් එතකොට සුරාපානිය එතකොට අකුසලයක් නෙවෙයිනේ කියන එකක් ධර්මවන්තයක් එන්න පුළුවන් හැමෝටම නෑ. සුරාපානය කායික අකුසලයක්කුත් නෙමෙයි වාචසික අකුසලයකුත් නෙමෙයි මිත්‍යා දෘෂ්ටිය බිහි කරන විකෘති මනෝභාවයක්. ඒ කියන්නේ සුරාපානයේ මනුස්සයෙක් කියලා ඉපදුනාම මනුස්සයා මත් වෙලා නැති කාලෙක විතරයි මනුස්සය. මනුස්ස සංකල්පනා බිහි වෙන්නේ. මත් වුණාම බිහි වෙන්නේ මනුස්ස සංකල්පනා නෙමෙයි මනුස්සත්වයෙන් පහත සංකල්පනා. මනුස්සත්වයෙන් පහත සංකල්පනා බිහි වෙන හැම වෙලේම තියෙන දිට්ඨිය මිත්‍යා දෘෂ්ටි. ඒකෙන් හින්දා මේ සුරාපානය කියන එක ආජීවයට අන්තර්ගත කරලා තියෙනවා. මෙතන කම්මන්ත නෙවෙයි ආජීව. නැත්නම් මේ අකුසලයේ ගැන කියනකොට සුරාපානය අකුසලයක් නෙවෙයි කියලා ගන්න හුඟක් අය මහන්සි ගන්නවා. මොකද වර්තමානයේ ඒ අය එහෙම හිතන අය වැඩි හින්දා. ඒක ධර්මානුකූලව වැරදි. දැන් කොහොම හරි මේ වාචා කම්මන්ත ආජීව තුල අකුසල් හතකුත් සංකල්පනාවල අකුසල් දෙකකුත් අන්තර්ගත වෙනවා. ඒක තමයි අර අනවිජ්ජා අනවිජ්ජා නෙමෙයි අවිජ්ජා ව්‍යාපාද කිව්වේ. දිට්ඨිය තුල අන්තර්ගත අකුසලිය තමයි මිත්‍යා දෘෂ්ටි. එහෙනම් මේ අකුසල් 10යි මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංගවල මුල් අංග පහයි අතර සම්බන්ධය දැන් තේරෙනවා ඇති. ඒ වගේම ආර්ය අෂ්ටාංග මාර්ගයේ මුල් අංග පහයි කුසල් 10යි අතර සම්බන්ධය නැවත මතක් කරගන්න. ද්විතීය දෙයාකාරයි. කුසල් පාක්ෂික වුණොත් කම්මස්සගත සම්මා දිට්ඨිය. අකුසල් පාක්ෂික වුණොත් මිත්‍යා දෘෂ්ටිය. කම්මසගත සම්මාදිට්ඨියෙන් බිහිවෙන සංකල්පනා ගත්තොත් අනවිද්‍යා සංකල්පනා අව්‍යාපාද සංකල්පනා. මිත්‍යා දෘෂ්ටියෙන් බිහිවෙන සංකල්පනා ගත්තොත් අවිද්‍යා සංකල්පනා
व्यापाद संकल्पना। तर व्यापाद संकल्पना हो अभिज्ञा संकल्पना हो तुल ऐति वचन गत्तो कम्मांत गत्तो आजीव गत्तो थेम एकक म अकुसल दैन अकुसले रकिंद कीन एकै बुद्धांद्रो निवन मार्गेदी आर्य अष्टांग मार्गे वडन्न मुलिम्म वुरुदु वेन श्रावकया करन्न ओन रकिंद पुलुवन् अकुसलिय एतकोट अकुसलिय रैक्के तैन तियेनवा वचन नैति वेनवा नेमेयि वचन තියෙනවා තිබුණොත් තියෙන්න ඕනි කුසල් පාක්ෂිකව දැන් මේ පින්වතුන්ට නිකන් හිතෙන්න පුළුවන් දැන් කෙනෙකුට පුළුවන් වචන කතා නොකරම ඉඳීම දැන් මේ වෙලාව වනහන වෙලාව ගත්තෝ අපි ළඟ අමු වචන ඇත්තෙම නැහැ කතාවක් ඇත්තෙම නැහැ එහෙනම් වචන උපරිම රැකලා මුනිව තම රැකලා දැන් මුනිව තම රකින්නවා කියන්නේ කිසි වචනයක් කුසල් පාක්ෂික වචනක් නැහැ අකුසල් පාක්ෂික වචනක් නැති එකට දැන් ඒ දේ තමයි අපි මේ බණහන කොට කරන්නේ ඒ වගේම කම්මන්ත කියන ඒවා අපේ ඔක්කොම රැකිලා මේ වෙලාවේ ආජීව යටතේ තියෙන ඒවා නම් ටිකක් තියෙනවා දැන් ඉඳගෙන ඉන්නවා ඇලවලා ඉන්නවා ඒ තමන්ගේ ආජීව කියන්නේ දිවි පැවැත්මට යොදන කායික ක්‍රියා ටික කම්මන්ත කියන්නේ දැන් දිවි පැවැත්මට විතරක් නෙමෙයි තව තව දේවල් වලට දැන් කෙනෙකුට ලස්සන හොඳ ගයක් හදන්න කායික ක්‍රියා හොඳ රැකියාවල් කරනවා ඒක ආජීවම නෙමෙයි කම්මන්ත ගණයට වැටෙන්න පුළුවන් මොකද ජීවත් වෙන්න විතරක් කරන්නේ දේවල් ඇත්තටම තියෙන්නේ ජීවත් වෙන්න විතරක් කරන දේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන්ගේ ජීවත් වෙන්න විතරක් කරන දේ අපි ළඟවත් නැහැ ධර්මානුකූලව ජීවත් වෙන්න විතර ආජීව විතර කම්මන්ත නැති ශ්‍රාවකිය කියන්නේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ අරිය වංශයේ ඉන්නේ අය. අර එතන තමයි අර සිව්පස්සේ කියන වචනයක් අහුවෙන්නේ. දැන් සිව්පස්සෙන් විතරක් යැපෙන අය. දැන් සමහර පැවිද්දෝ බුද්ධ ශාසනයේ හැර වෙන ශාසනවලත් බුදුහාමුදුරේ කාලේ ඉඳලා තියෙනවා දැනුත් ඉන්නවා ඒගොල්ලන්ගේ ආජීව විතරක් පවත්නවා දිවි පැවැත්මට විතරක් ආහාර ටිකක් ගන්නවා වතුර බොනවා ඇඳුමක් අඳිනවා වෙන මොකවත් බලාපොරොත්තු වෙන්නේ දැන් සමාජයක හිසරවකෙක් ගත්තොත් එහෙම හිතන එක වැරදි අඳින්න ඕනේ ලස්සන ඇඳුමක් හදන්න ඕනේ ලස්සන ගෙයක් යන්න ඕනේ හොඳ වාහනයක දැන් ඒ වෙනුවෙන් කරන කායික ක්‍රියා ටිකක් තියෙනවා රැකියා ටිකක් තියෙනවා ඔය තමයි කම්මන්ත කියන්නේ. නමුත් ඒවා ධාර්මික විදිහට දිශාවකයට කරන්න පුළුවන් කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. පස්පව් රැකගෙන කරනකොට කම්මන්ත කුසල් පාක්ෂික වෙනවා ආජීව කුසල් පාක්ෂික වෙනවා. ඒතරව වචන විතරක් නෙමෙයි මේ වෙලාවේ ගත්තොත් මම කියන්නේ මේ මොහොත ගත්තොත් ඒ දේවල් නෑ ඇත්තටම කම්මන්ත කියන එක නෙමෙයි මෙතන තියෙන්නේ ආජීවයක් තියෙනවා බොහොම සරල. ඒ වගේම වචන රැකිලා තියෙනවා. දැන් කාට හරි තියෙන්න පුළුවන් නේ දැන් මුනියත රකින්න මේ වෙලාව අපි ගත්තෝ. අපි ළඟ තියෙන සංකල්පනා හැම මොහොතකම හැම ආරමුණකම තියෙන සංකල්පනා සම්මා සංකප්ප ගණයට වැටි. ඒ කියන්නේ කම්මසගත සම්මා දිට්ඨියෙන් ඇති කරන සංකල්පනා තමයි මේ බණහන පෑවණන් පෑයක් බණහනකොට පෑ තුලම අපි ළඟ තියෙන්නේ කියලා හිතෙන්න පුළුවන්. ඒක වැරදි. මොකද හේතුව සමහර විට මේ අතර තුරත් අපිට අර කම්මස්සකතා සම්මාදිට්ඨියෙන් තොර වෙච්ච සංකල්පන ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒ ප්‍රමාණය ගත්තොත් අඩුයි. එහෙනම් මේ කුසලයක් කරන අවස්ථාවක තියෙන්නේ අපි තුන් පෑක අපි බෝධි පූජාවක් හරි පූජාවක් තියෙනවා වන්දනාවක් කරනවා පිරිත් කියනවා ඒ වගේ කාලයක් ගත්තොත් ඒ කාලයක මිත්‍යා දෘෂ්ටි ඇති වෙන වාර ගන්න හුඟක් අඩු. බණහන වෙලාවක මිත්‍යා දෘෂ්ටි අපිට ඇති වෙන්න පුළුවන් වාර ගන්න හුඟක් අඩුයි. බින්දුව වුණා කියන එක පිළිගන්න ගියොත් අමාරු වෙටෙනවා. මොකද අපිට ඉස්සරහදී එතකොට මේ විපස්සනාවකින් කරන්න දෙයක් නැතුව යනවා. භාවනාවෙන් කරන්න දෙයක් නැතුව යනවා. සීලයෙන් විතරක් නිවන් දකින්න බෑ. ඒතර කායික ක්‍රියා වාචික ක්‍රියා රැකීම සීල ශික්ෂාවයි. තොර සීල ශික්ෂාව තුළ දැන් මේ පින්වතුන් ගත්තොත් උපරිම සීල ශික්ෂාවක් තියෙනවා මේ වෙලාවේ. මේ බණහන වෙලාවේ ගත්තම උපරිම සීල ශික්ෂාවක් තියෙනවා.
නමුත් සංකල්පනාවල ඉඳලා හිටලා අර මිත්‍යා දෘෂ්ටියෙන් ඇති වෙන සංකල්පනාවත් ඇති වෙනවා කියලා දැනගන්න. වැඩියෙන් ඇති වෙන්නේ කම්මස්සගත සම්මාදිටියෙන් ඇති වෙන සංකල්පනාව. ඒකින් හින්දා බණ ඇහිීම කුසලයක්ම. එහෙනම් කුසලයක් කියන්නේ මොකද්ද? කම්මස්සගත සම්මාදිටියෙන් ඇති වෙන සංකල්පනා. ඒ වගේම කම්මස්සගත සම්මාදිටියෙන් ඇති වෙන වාචා කම්මන්ත ආදීව. බණහනකොට හැබැයි කම්මස්සගත සම්මාදිටියෙන් ඇති වෙන සංකල්පනාවල වාචා නැහැ. වාචා නැතුණාට සංකල්පනාවල බලය අනවිජ්ජා අව්‍යාපාද කියන සංකල්පනා ස්වરૂපිය බලගට වෙනවා. එහෙනම් බුදුහාමුදුරුවෝ පෙන්නනවා බණ ඇහිම දානින් උතුම් දානේ ධර්ම දානි. එහෙනම් බණ ඇහිම මහත්ඵල මහානිසංස ලැබෙන කුසලයක්. බණ කියවීම වගේමයි ඒකත්. දානයක් දීමට වැඩිය ආමිෂ පින්කමක් කරනවට වැඩිය බණ අහන එක ආනිසංස වැඩි කුසලයක් තියෙනවා. දැන් හේතුව දැනගන්න. මොකද මේ සංකල්පනාවල තියෙන ප්‍රබලභාවය. ඊට අමතරව බුදුහාමුදුරුවන්ගේ පණිවිඩය ඉදිරියට භාවිතා කරන්න පුහුණු වෙන දේවල් කරන භාවනා වෙන්න පුළුවන්. ජීවත් වෙන චර්යා රටාව වෙන්න පුළුවන්. සකස් කරගන්න ඉගෙන ගන්න ධර්මය අහලා අපි. ඒක හින්දා ධර්මයේ ඇසීම ඉහළම පින්කමක්. දැන් තේරෙනවා ඇතිකොට අපිට වාචා කම්මන්තා ජීව වචන නැති වුණත් මේ වෙලාවේ සංකල්පනාවල අකුසලයේ තියෙන්න පුළුවන්. දිට්ඨිය තුළ අකුසලයේ තියෙන්න පුළුවන්. නමුත් බණහන වෙලාවේ වැඩිපුර ඇති වෙන්නේ ශ්‍රද්ධාව ගෞරවයේ තියෙනවා නම් ශ්‍රාවකයාට සංකල්පනාවල කුසල් පාක්ෂික සංකල්පනා දිට්ඨිය කම්මසගත සමාධිත්‍යයි. දැන් බලන්න මේ සතිපට්ඨානේ වඩනකොට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මෙහෙම කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්ස. මේ දෝමනස්සය කියලා ගන්න ඇත්තටම දැන් මේ පින්වතුන්ට තියෙන සංකල්පනාවල ස්වરૂපිය. දෝමනස්සය කියන්නේ සංකල්පනාවල මං කිව්ව අකුසල් පාක්ෂික සංකල්පනා තියෙන දෙකයි. එකක් අභිජ්ජා සංකල්පනා, අනෙක ව්‍යාපාද සංකල්පනා. මේ ව්‍යාපාද සංකල්පනා වලින් වාචා කම්මන්ත ආජීව සිදුවෙන්නේ නැත්නම් කායික ක්‍රියා වාචික ක්‍රියා සිදුවෙන්නේ නැති තැන සංකල්පනාවල තියෙන ගතිය තමයි ඒ සංකල්පනාවත් එතකොට ව්‍යාපාද සංකල්පනාව. නමුත් ඒක තත්ත්වයෙන් පහළයි. අකුසල් භාවයෙන් බාලයි. විපාකයේ අකුසල් විපාකය කුඩයි. එවැනි අවස්ථාවක මේ පින්වතුන්ට මේ බණහන වෙලාවේ තියෙන ව්‍යාපාද සංකල්පනා ටික බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඒක ව්‍යාපාද ගුණය නෙමෙයි තියෙන්නේ, ඊට වෙනස් ගුණයක්. ඒ ගුණය තමයි ව්‍යාපාද ගුණය වෙනුවට තියෙන ගුණය තමයි දෝමනස්ස ගුණය. එහෙනම් දැන් අපිට සංකල්පනාවල මේ බණහන අතරතුර මේ වාඩි වෙලා බණහන ඕනම කෙනෙකුට සංකල්පනාවල අකුසල් පාක්ෂිකව ඇති වෙනවා නම් ඇති වෙන්නේ අවිද්‍යා සංකල්පනා හෝ දෝමනස්ස සහගත සංකල්පනායි. නමුත් කවදාවත් බණ අහලා ඔය දෙක අහක් කරන්න බෑ. බණ අහන දැන් බණ අහන්න පටන් ගන්නකොට හුඟා දෝමනස්ස සංකල්පන ආඩුයි අපිට. තම තමන්ගේ තියෙන ශ්‍රද්ධාව ගෞරවය අනුව පළපුරුද්ද අනුව බණ අහලා වගේ ගොඩක් දේවල්. එහෙනම් පින්කම් වලට තියෙන ලැබියාව අනුව අපිට දෝමනස්ස සංකල්පනා අඩු වැඩි වෙන්න පුළුවන් මේ වාඩි වෙලා ඉන්න ශ්‍රාවකයන්ට. නමුත් මං පැය දෙක තුනක් බණ කියනකොට මේ බණ අහන අයට සංකල්පනා වල වැඩි වෙනවා දෝමනස්ස සංකල්පනා. ව්‍යාපාද නෙවෙයි දෝමනස්ස. එහෙනම් බණ ඇහිම කියන්නේ
දෝමනස්සය අහක් කරගන්න පුළුවන් ක්‍රමයක් නෙවෙයි. සංකල්පනාවල දෝමනස්ස අහක් කරන්න බෑ බණ අහලා. බණ අහලා විතරක් නෙවෙයි. බුදුහාමුදුරුවෝ පෙන්නන කිසිම ආමිෂ පින්කමක් අඛණ්ඩව කරලා හෝ දිගටම ආමිෂ පින්කම් කරලා දෝමනස්ස සංකල්පනාවක් වෙන්නේ නැහැ අපිට. ඒක මනුස්සත්වය. ආකර ගන්න පුළුවන් ක්‍රමයක් නෙමෙයි. ඒක නැත්තන දෝමනස් සංකල්පනා හෝ අභිජ්ජා සංකල්පනා නැති කර ගන්න පුළුවන් ක්‍රමයක් නෙමෙයි ආමිෂ පින්කම. ආමිෂ පින්කම කියන්නේ අභිජ්ජා සංකල්පනා හා දෝමනස් සංකල්පනා ඇති වෙන වාර ගන්න අඩු කර ගන්න පුළුවන් කායික ක්‍රියා හා වාචික ක්‍රියා. ඔන්න ආමිෂ පින්කමේ තියෙන ගුණ. එතකොට සීල් රැකලත් පුළුවන් දෝමනස්ස සංකල්පනා හා අභිජ්ජා සංකල්පනා අපිට අඩු කරගන්න. නමුත් සීලෙන් හැකියාව නැහැ දෝමනස්ස සංකල්පනා හා අභිජ්ජා සංකල්පනා ශූන්‍ය කරන්න. දැන් එහෙනම් සීල ශික්ෂා තුනක් බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙනවා. සීල ශික්ෂාව, සමාධි ශික්ෂාව, ප්‍රඥා ශික්ෂාව. සීල ශික්ෂාවෙන් බෑ අභිජ්ජා සංකල්පනා හෝ දෝමනස්ස සංකල්පනා ශූන්‍ය කරන්න. නමුත් සීලෙන් පුළුවන් අපිට ව්‍යාපාද සංකල්පනා දෝමනස්ස සංකල්පනා දක්වා දුර්වල කරගන්න. එහෙම අවස්ථාවක තමයි මේ ඉන්නේ දැන්. දැන් අපිට තියෙනවා නම් නරක විදියට අකුසල සංකල්පනා විදියට තියෙන්නේ එක්ක අවිද්‍යා සංකල්පන නැත්නම් දෝමනස්ස සංකල්පනා. දැන් සතිපට්ඨානෙ වඩන්න කියන්නේ කොහොම මොනවාගේ ප්‍රතිඵලයක් ලැබෙන කන්දු බුදුහාමුදුරුවෝ. දැන් අපිට ඇවිදින්න පුළුවන්. ඇවිදින අවස්ථාවේ අපිට ඕන තරම් ඇහෙන් එන අරමුණෙත් එනවා දෝමනස්ස සංකල්පනා අවිද්‍යා සංකල්පනා. මෙච්චර කළුත් ඇවිද්‍යා අපි හොම තමයි. ඒ වගේම අපි ඇවිදිනකොට කණෙන් එන අරමුණේ දෝමනස් සංකල්පනා හට ගන්නවා. ඒ වගේම අවිද්‍යා සංකල්පනත් ඇති වෙනවා. මතක් වෙන අරමුණෙත් එහෙම වෙනවා. දැන් බුදුහාමුදුරුවෝ පෙන්වනවා කමඨහන පවතින වෙලාවේ කමඨහනට අදාළ අරමුණේ දැන් සක්මන් භාවනාවේ නම් කකුල බිම වදින අරමුණේ කකුල බිම වදිනවා තේරෙන අරමුණේ ඒ අරමුණ හදන්නේ කවුද? කායේන්ද්‍රියයි. මේ කායේන්ද්‍රියෙන් එන ඒ අරමුණේ අභිජ්ජා දෝමනස්ස දෙක නැති වෙනකම් කමඨහන පුරුදු වෙන්නේ. ඒක හින්දා තමයි කායේ කායනුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්ස. මේ අභිජ්ජා දෝමනස්ස සංකල්පනා දෙක නැති වෙන කම්ම මේ කමඨාන වඩන්න ඕනේ. එතකොට කමඨානේ පවතින්න ඕනේ අභිජ්ජා දෝමනස්ස නැති තැනක. මේක තමයි පුහුණු. දැන් ඔය දේ කරනකොට මිත්‍යා දෘෂ්ටියට පවතින්න බෑ. එහෙනම් මිත්‍යා දෘෂ්ටිය පවතින තැන තියෙන ගඳ ලක්ෂණය මොනවහරි මිත්‍යා දෘෂ්ටිය කියන එක හඳුනගන්න තියෙන මානසික ස්වරූපය ගත්තොත් එක්ක අභිජ්ජා සංකල්පනා නැත්නම් දෝමනස්ස හෝ ව්‍යාපාද සංකල්පනා. දැන් මේ වෙලාවේ තමන් ළඟ පහළ වෙන්නේ මිත්‍යා දෘෂ්ටිය හඳුනගන්නත් ඕක සාධාරණයි. දෝමනස්ස සංකල්පනා දැන් කකුල රිදෙනකොට අකමැති. ඔන්න දෝමනස්ස සංකල්පනා. හොඳ රිදෙනකොට වාඩි වෙලා අකමැති. වතුර පිපාසය තියෙනකොට අකමැති. දැන් මේ වෙලාවේ ඇති වෙන දෝමනස්ස ස්වරූපයක් මේ. ඒ වගේම දැන් තේරෙන්නේ නැති දෙයක් අහන්න කැමති. එහෙමත් වෙනවා. දැන් මේ වගේ අපිට අභිජ්ජා ස්වරූපය මේ බණ අහනකොට. ඒක බණ අහලා නැති කරන්න බෑ කාටවත්. බණ අහන කාලේ වැඩි කරා කියලා නැති කරන්නත් බෑ. ඒක තමයි උප්පත්ති ස්වරූපය අපි සාංසාරික ස්වරූපය. දැන් මේ දෝමනස්ස සංකල්පනා ටික අඩු කරගන්න
කුමකින්ද පුළුවා මේ ආරියෂ්ඨාංග මාර්ගයේ එක අරමුණක ධිට්ඨියක් ඇති වෙනකොට ඒ ධිට්ඨිය තුලින් බිහි කරනවා වඩන්න පුළුවන් ධර්ම තුනක් වඩනවා කියන එකේදී ධර්මයේ පැහැදිලි කරන්න වඩන්න පුළුවන් කියන එකට තමයි සමාධි ගුණය කියලා කියන්නේ ආරියෂ්ඨාංග මාර්ගය තුල අවසාන අංග තුන වඩන්න පුළුවන් අංග තුන වඩනවා කියන්නේ දැන් ඇහැට පේන අරමුණේ දැන් මේ වෙලාවේ කනට ඇහෙනවා බණ හිගාට ඒ කනට ඇහෙන බණ අනුව ඇහෙන සද්ද අනුව මේ මොහොතේ ඇති වෙන උත්සාහය ඒ උත්සාහය කුමක්ද හොඳින් බණ ඇහිීමේ උත්සාහය ඒ වගේ මේ බණ අහනකොට ඇති වෙනවා ඒ අරමුණ තුලම සීකල්පනාව සතිය ඒකත් බණ ඇහිීම සඳහා යොමු වෙච්ච සීකල්පනාව ඒ වගේ මේ බණ අහන වචනයක් ගානේ හඬක් ගානේ ඇති වෙනවා මානසික එකඟතාවය ඒක තමයි සමාධි කියන්නේ මේ වායාම සති සමාධි කියන අංග තුනේ නම් මේ අරමුණක් ගන්න අපිට ඇති වෙනවා ඒ ඒ පළවෙනි අරමුණේ ඇති වෙච්ච මේ මොහොතේ ඇති කරගත්තේ උත්සාහය ඊගාව බණපදයේ ඇහෙන කොටක් තියාගන්න එක නැතුව ඊගාව බණපදයේ ඇහෙනකොට අපිට ඒකෙන් ඇති වෙන දිට්ඨිය සමාන කරගන්න කාටවත් ලේසි නෑ සංකල්පන සමාන කරගන්න ලේසිත් නෑ නමුත් වඩන්න පුළුවන් ධර්ම තුන ඉස්සරහට ගෙනියන්න පුළුවන්. ඒ කියන්නේ වායාම සති සමාධි. වඩනවා කියන්නේ එහෙනම් වර්තමාන අරමුණේ ඉඳලා ඊගාව අනාගත අරමුණ දක්වා උත්සාහය වෙනස් නොකර ගෙනියන්න පුළුවන් අපිට අරමුණෙන් අරමුණට. සීකල්පනාව වෙනස් නොකර ගෙනියන්න පුළුවන් පුරුදු වීම තුළ සමාධි ගුණය එකඟතාවය ඊගාව අරමුණට වෙනස් නොකර ගෙනියන්න පුළුවන්. මේ පිංතුම් බණ ඇහීම සඳහා උග කරන ඒක ප්‍රතිඵලය තමයි පැයක් නම් පැය බණ ඇහුවා කියන්නේ නැත්තම් බණ අහන්න බැරුව යන දැන් බලන්න මේ වගුව දැන් විස්තර කරන්න මං යනවා දැන් තේරෙනවා ඇති එතකොට මුලින්ම නම් කරලා තියෙන්නේ අපිට මේ අංගාට ඇති වෙන ඉන්ද්‍රිය හය උපත් ඉන්ද්‍රිය හය චක්කු සෝත ගාන ජීවහා කාය මන කියන ඒ ඉන්ද්‍රිය හයෙන් පේනවා ඇති රූප දිහා හරියට බැලුවෝ කාය ඉන්ද්‍රිය කියන එක රතු පාට කරලා තියෙනවා මනෝ ඉන්ද්‍රිය රතු ඉන්ද්‍රිය දෙකක් රතු පාටින් තියෙනවා මේකට හේතුව තමයි අපි වඩන්නේ සතිපට්ඨානෙ කායනුපස්සනාව එහෙනම් කයෙන් එන අරමුණුයි මනසෙන් එන අරමුණුයි එක තමයි අපේ මේ භාවනාව ආරම්භ වෙන්නේ උප්පත්ති සංසාර ස්වරූපයෙන්ම මනුස්සත්වයේ තුල මේ සංසාරේ ඉන්න අනිකුත් සත්වයන් දිහා බැලුවත් මේ මනෝ ඉන්ද්‍රිය ප්‍රබල ඉන්ද්‍රිය. ඒ කියන්නේ මනසෙන් අරමුණු එන එක ප්‍රබලයි. මොකද ඇහෙන් අරමුණක් ආවත් ඒ ඊගාව අරමුණට පැනීමට හැකියාවක් තියෙනවා මනෝ ඉන්ද්‍රියට. දැන් ගහක් දැක්කම මේක කොස් ගහක් කියලා තීන්දු කරන්නත් ඒ කොස් ගහ වටිනවා. ඒක අපේ වත්තේ තියෙන්නේ කියලා ඇහැට තීන්දු කරන්න බෑ. එහෙනම් කොස් ගහ දැකපු ගහ ගැන ඇහෙන් දකිනකොට දැක්කේ එක සැරයයි ඒ දැකපු කොස් ගහ අල්ලගෙන ඒ ඇහෙන් හදපු ධම්ම ඇහෙන් අරමුණක් ආපුවම සිතක් ඇති වෙනවනේ ඒ සිත තුළ යටගත්තේ ධම්ම ටික අල්ලගෙන ඒ ධම්ම ආහාර කරගෙන මනෝ ඉන්ද්‍රියට සිත් ලක්ෂ ගාණක් හදන්න හැකියාව තියෙනවා ඒකින් තමයි මේ සංසාරය ගත්තොත් සංසාර ස්වરૂපය මනෝ කේන්ද්‍රීය ස්වરૂපය හැම වහලෙක් වගේ වහල්ලු වගේ චක්කු සෝත ගාන ජීවහා කාය කියන පංචේන්ද්‍රිය මනෝ ඉන්ද්‍රියට වහල් වෙලා ඉන්නේ. මීට පෙර දේශනාවලදී මම පැහැදිලි කරා මේ පංචේන්ද්‍රිය චක්කු සෝත ගාන ජීවහා කාය මන කාය කියන පංචේන්ද්‍රිය ඇත්තටම කරන්නේ මනෝ ඉන්ද්‍රියට ආහාර හදලා දෙන එක. ඇහැට රූපයක් පේනකොට සිතක් පහළ වෙනවා ඒ සිත තුළ හට ගන්නවා ධම්ම සංඥා වෙන්න පුළුවන් වේදනා වෙන්න පුළුවන් ඒ වගේම චේතනා වෙන්න පුළුවන් එහෙම නැත්නම් වෙනත් විදිහේ ශ්‍රද්ධා වෙන්න පුළුවන් කුසල් පාක්ෂික ධම්ම වෙන්න පුළුවන් අකුසල් පාක්ෂික ධම්ම වෙන්න පුළුවන් ඇහැට රූපයක් පේනකොට ඇති වෙච්ච සිතේ ඒ ධම්ම ටික ආහාර කරගෙන මනෝ ඉන්ද්‍රියට උන්නම් පුළුවන් සිත් කෝටි ගාණක් ඇති කරගන්න
සෝත ඉන්ද්‍රියටත් එහෙමයි. දැන් මේ පින්වතුන්ට බණ ඇහෙනවා. ඇහෙනවට වැඩිය මේ කියන පදයක් ගානේ තමන් ඉගෙන ගත් එකත් එක්ක සංසන්දනය කරනවා. කනට බෑ සංසන්දනය කරන්න. එහෙනම් බණ අහන අතර සක්‍රීය ඉන්ද්‍රිය දෙක මොකද්ද? සෝත ඉන්ද්‍රියයි මනෝ ඉන්ද්‍රිය. මනෝ ඉන්ද්‍රිය උපතින්ම බලගත්තු. දැන් මේ සතිපට්ඨානේ වඩනකොට ඔය බණ අහනවා වගේ කන් නෙමෙයි. සෝත ඉන්ද්‍රියයි මනෝ ඉන්ද්‍රියයි දැන් මනෝ ඉන්ද්‍රිය වෙනද වගේම සාම්ප්‍රදානුකූලව බලගත්තු භාවයේ බණ අහන කොටත් තියාගෙන ඉන්නවා. සීල ශික්ෂාව තුළත් ඔය ගතියෙම තියෙනවා. දැන් සමාධි ශික්ෂාව තුළ ඊටදී වෙනස් වෙනවා. සමාධි ශික්ෂාව තුළ කරන්නේ පංචේන්ද්‍රිය බල හීන කරලා මනෝ ඉන්ද්‍රිය බලගතු වෙනවා. ඒ කියන්නේ මනෝ ඉන්ද්‍රිය කැමති දෙයක් නෙමෙයි ඒක. හැම වෙලෙම අර පංචේන්ද්‍රියෙන් ආහාර අරගෙන වැජඹෙන්න තමයි මනෝ ඉන්ද්‍රිය උප්පත්තියේ ඉඳලා සාංසාරිකව කැමති. එතකොට මනෝ ඉන්ද්‍රිය අකමැති දෙයක් තමයි පංචේන්ද්‍රිය වැඩ කරන්නේ නැති තැන දක්වා පුහුණුවට. ඒක හින්දා සමත භාවනාවේදී කරන්නේ පංචේන්ද්‍රිය ටික ටික අක්‍රිය කරන එක. මනෝ ඉන්ද්‍රිය කුසල් පාක්ෂික අරමුණක විතරක් පවත්වන එක. ඕක තමයි සමාධිය. සමාධි කියලා බුදුහාමුදුරු පෙන්නන්නේ ඒ ගුණයට. දැන් සතිමට්ඨාන භාවනාව එහෙම එකක් නෙමෙයි. ජෝඩුවක් ගන්නවා, ඉන්ද්‍රිය දෙකක් ගන්නවා. එකක් කාය ඉන්ද්‍රිය, අනික මනෝ ඉන්ද්‍රිය. උපත්තියෙම අපිට මනෝ ඉන්ද්‍රිය ප්‍රබලයි. ඉතින් ඒ ආහක් කරලා යන්න දෙන්නේ අපිට. දැන් බුදුහාමුදුරු කරන්න දන්නේ මනෝ ඉන්ද්‍රිය අහක් කරන්න නෙමෙයි, බලය විහිින කරන්න. බලය අඩු කරන්න. මනෝකේන්ද්‍රීය සාංසාරික රටාව කායකේන්ද්‍රීය සාංසාරික රටාවකට හුරු කරගන්න එක තමයි සතිපට්ඨානය වැඩිමෙන් කරන්නේ. දැන් එහෙනම් ඔය ලකුණු කරලා තියෙන සටහනේ කායේන්ද්‍රියයි මනෝඉන්ද්‍රියයි එකතු කරගෙන තමයි අපි සක්මන පටන් ගන්න. ඒකින්ද ආරම්භකයා හැම වෙලෙම සක්මන් භාවනාවේදී හරි වෙන භාවනාවක් ආනාපානෙ ගත්තත් මෙහෙම තමයි කායනුපස්සනාය ඕනම් භාවනාව. සතිපට්ඨාන සූත්‍රයේ දින ඕනම් භාවනාව මේ ක්‍රමයට යන්නේ. ඒ භාවනාවේදී සිදු කරන්නේ සතිපට්ඨාන භාවනාවේදී කයෙන් එන අරමුණේ සතිය පවත්වන. මේ සතිය බුදුහාමුදුරුවෝ පෙන්වන විදිහට මේ සතිය ප්‍රබල කරනකොට ඒකට උදව් වෙන අංග තමයි ඔය මේ වගුවේ ඔය රතු පාටින් දාලා තියෙන වායාම සති. වායාම සති කියන්නේ. එතකොට වායාම කියන්නේ උත්සාහය. සතිය කියන්නේ සිහි කල්පනාව. එතකොට උත්සාහයයි සිහි කල්පනාවයි වෙනස් කරගෙන තමයි අපි අර කායින්ද්‍රියෙන් එන අරමුණට සතිය පවත්වන්න උත්සාහය ගන්නවා. මේක ප්‍රබල වෙනවා. මේක දියුණු කරනවා. දියුණු කරනකොට ඒකාකාර ස්වරූපයකට ඇවිදිලා කායින්ද්‍රියෙන් එන අරමුණු මුලින්ම ඒකාකාරී වෙනවා. මේ මනෝ ඉන්ද්‍රිය අකමැතිම ඒකාකාරී වීමටයි. කයෙන් වුණත් යමන්නේ විවිධ අරමුණු වෙනවා නම්. මොකද එතකොට මනෝ ඉන්ද්‍රියට ආහාර වැඩි, රසවත් ආහාර ලැබෙනවා. දැන් චක්කු ඉන්ද්‍රියට විවිධාකාර අරමුණු වෙනකොට මනෝ ඉන්ද්‍රිය කැමති රසවත් ආහාර එනවා. ඒකින්ද මේ පින්වතුන්ට සක්මන් කරනවට වැඩිය කානිවෙල් බලන එක කැමති. සාපු සවාරියට ආසයි. කාටු කවුද ඔය ආසාව ගේනාවේ මනෝ ඉන්ද්‍රිය. මනෝ ඉන්ද්‍රිය විවිධ දේ පංචේන්ද්‍රියෙන් විවිධ අරමුණු ගන්න කැමති. ඒක සාංසාරික ස්වරූපය. එහෙනම් මේ සමාධි ශික්ෂාව හා ප්‍රඥා ශික්ෂාව තුල කරන්නේ සාංසාරික ස්වරූපයට වහල් වෙන එක නෙමෙයි. මනෝ ඉන්ද්‍රියට අකමැති අරමුණු ගේන එක. ඒකයි සක්මනේ සතිය පවත්වන්න බෑ කාටවත් ආධුනිකයෙකුට. ඊට වැඩිය ලොකු වෙනවා පේන එක. ඒ මනෝ ඉන්ද්‍රිය කැමති පේන දෙයට. දැන් මොනවහරි හිතන්න යනවා, කල්පනා කරන්න යනවා, ධර්මීය සංසන්දනය කරන්න යනවා. ඒවට මනෝ ඉන්ද්‍රිය කැමති. දැන් කොහොම හරි වේවා ඔය කාලයක් මේ කමඨහනම් බහුලීකත වෙනකොට කායනුපස්සනාවේ මනෝ ඉන්ද්‍රියට ඒකාකාරී අරමුණක් ඇවිදින් එයාට
විවිධ දේ නැති වෙලා එයා බලහීන වෙනවා. බලහීන වෙනවා. මෙන්න මේ බලහීනකමමයි සංසාර විමුක්ති මාර්ගයේ සලසන ක්‍රමය. දැන් මේ බලහීනකම ඇති වෙන ආකාරය දැන් බලන්න ආරියෂ්ටාංග මාර්ගයේ අංග ටික දැන් පැහැදිලි. ඔතන ලකුණු කරලා තියෙනවා වායාම සති කියන එකට සමාධි කියන කැලලත් එක්කහු කරලා. මොකද වායාම සති සමාධි කියන එකට සම්බන්ධ වෙන එක. ඒකේ සංගල වරහණක් වගේ දාලා අපි අරන් තියෙනවා මෙන්න මේ ටික තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම 37 සම්බන්ධ වෙන්නේ. එතකොට වායාමයේ කියනකොට මේ පින්වතුන් දන්නවා සම්මා වායාමයේ. සම්මා වායාමයේ කියන්නේ නිවන් දකින්න සුදුසුස්සාවේ. දැන් අපිට මේ බණහන උත්සාහය නිවන් දකින්න සුදුසුස්සාවේ නෙමෙයි. නිවන තියෙන තැන තියෙන උත්සාහය නෙමෙයි දැන් තියෙන්නේ. ඒකට ආමිෂ පින්කමක් කරන වෙලාවක තියෙන උත්සාහය ඒකත් කුසල පාක්ෂිකයි. එහෙනම් යා උත්සාහය කුසල පාක්ෂිකයි. නමුත් සම්මා වායාම නෙමෙයි. සීලය රකින්න වෙලාවේ තියෙන උත්සාහය කුසල පාක්ෂිකයි සම්මා වායාම නෙමෙයි. සමත භාවනාවක් කරනකොට ඊට වැඩිය අධි කුසල අධි උත්සාහයක් ඕනේ. සාර්ථක වෙන්නේ නීවරණ යටපත් වෙන තරම් උත්සාහයක් ඕනේ. ඒ උත්සාහය සම්මා වායාමෙ නෙවෙයි. බුදුහාමුදුරු පෙන්වන විදිහට. සතිපට්ඨාන භාවනාවක් වඩන්න ගන්න උත්සාහය වඩලා නීවරණ යටපත් වෙන මට්ටමට ආවොත් සම්මා වායාම. ඒක සම්මා වායාමය කියන්නේ සතර සම්‍යප්ප්‍රධාන වීර්යය. සතර සම්‍යප්ප්‍රධාන වීර්ය කියන්නේ නූපං අකුසල නූපදීමේ වීර්ය, උපං අකුසලයෙන් මැඩපැවැත්වීමේ වීර්ය, ඒ වගේම නූපං කුසලයේ උපදීමේ වීර්ය, උපං කුසලයෙන් මැඩපැවැත්වීමේ වීර්ය. ඔය සතර සම්ප්‍රධාන වීර්ය, ඔය වීර්ය හතර එකට ගත්තොත් ඒ තනි වචන පේළියකින් බුදුහාමුදුරුත් පෙන්වනවා සතිපට්ඨාන සූත්‍රයේදී ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්ස. එන අභිජ්ජා සංකල්පනා දෝමනස් සංකල්පනා නැති තැනක තියෙන උත්සාහය සම්මා වායාමය. ඒ දක්වා උත්සාහ කරන්න. කමඨාණේ උත්සාහ කරන්න. කමඨාණ වඩන. වඩනවා කියන්නේ ඒක. එතකොට සම්මා සතිය කියලා ධර්මයේදී සතර සතිපට්ඨානේ හඳුන්වනවා. එතකොට කායानुපස්සනාව, සම්මා සති කියන්නේ කායानुපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. දැන් බලන්න බෝධිපාක්ෂික ධර්ම ගුණුව ගත්තොත් ඕකේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ හත්වෙනි අංගය තමයි බෝධිපාක්ෂික ධර්මවල පළවෙනි ගුණුව සතරාතිපට්ඨාන. ඒ වගේම ආර්ය අෂ්ටාංග මාර්ගයේ හයවෙනි අංගය තමයි අංගයේ තියෙන ධර්ම කාරණා ටික සම්පූර්ණ වුණාම තමයි බෝධිපාක්ෂික ධර්මවල දෙවෙනි ගුණුව සතර සම්‍යප්ප්‍රධාන වීර්යය. දැන් එහෙමනම් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පටන් ගන්න ආර්ය අෂ්ටාංග මාර්ගයේ 6 වෙනි අංගය හා 7 වෙනි අංගය. මේ දෙක තමයි නිවන් දකින්න වෙනස් කරන්නේ. දැන් එතකොට සම්මා සතිය සතර සතිපට්ඨානය, සම්මා වායාමයේ සතර සම්‍යප්ප්‍රධාන වීර්යය. එහෙනම් බුදුහාමුදුරු දේශනා කරන්නේ ශ්‍රාවකයා බුදුහාමුදුරුව පෙන්නන කායනුපස්සනාවේ කමඨහනා වඩන්නලු සතර සම්ප්‍රධාන වීර්ය එනකම්. ඒ කියන්නේ අකුසලයේ යටපත් වෙනකම්. එතකොට ඔය සතර සතිපට්ඨානේ සතර සම්ප්‍රධාන වීර්ය කියන එක කායේ කායानुපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අභිජ්ජා දෝමනස්සානං කියන මෙන්න මේ ගුණය මුලින්ම සම්පූර්ණ වෙනකොට බෝධිපාක්ෂික ධර්ම කරුණු 8ක් වැඩිලා ඒ කමඨහන තුල අභිජ්ජා දෝමනස්ස යටපත් වෙනකොට තව තවත් මේ කමඨහන බහුලීකත කිරීමෙන් තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල ඉර්ධිපාද ගුණය සම්පූර්ණ වෙන්නේ. ඒ කියන්නේ තමන් පුහුණු කරන භාවනාව අතැඹුලක් වෙනවා. තව තව කරනකොට ඉබේ වෙනවා. ඡන්ද චිත්ත විරිය වීමංසා කමඨහනට ලැබි වෙනවා. ඒකට කමඨහනක් වැඩිම තුල සිදු වෙන එකක් මේ. ඒකට ඒව පැහැදිලි කරා අපි සතර ඍද්ධිපාද දිනු වෙන මට්ටමේදී දැන්
සක්මන් භාවනාවේදී දියුණු වෙනකොට මොනවද හඳුන ගන්න තියෙන ලක්ෂණ? ඔන්නතනින් පස්සේ දැන් බෝධිපාක්ෂික ධර්ම එතකොට 12ක් තියෙනවා. දැන් බලන්න ආර්ය ශ්‍රාංග මාර්ගයේ වැඩෙන ආකාරය. සම්මා වායාමයේ සම්මා සතිය වෙනස් කරලාමයි කවදා හරි කම්මසගත සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය බවට හරවන්නේ. සංකල්පනාවල නම් ලෝකෝත්තර සම්මාදිට්ඨියේ තියෙන සංකල්පනාවමයි කම්මසගත සම්මාදිට්ඨියේ තියෙන සංකල්පනා සමානයි. නමුත් සංකල්පනාව සමාන වුණාට දිට්ඨි දෙකක්. එකක් කම්මසගත සම්මාදිට්ඨිය, අනික ලෝකෝත්තර සම්මාදිට්ඨිය. දැන් අර සතර ඉර්ධිපාද දක්වා වැඩිච්චි කමටහන තවත් බහුලීගත කරනකොට බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ පංච ඉන්ද්‍රිය කියලා අලුත් ඉන්ද්‍රිය ටිකක් එනවා. මේ ඉන්ද්‍රිය උපත් ඉන්ද්‍රිය නෙමෙයි. උපත් ඉන්ද්‍රිය තියෙන්නේ චක්කු සෝත ගාන ජිහ්වා කාය මන. මේ කයෙන් එන අරමුණේ ඒ අරමුණෙන් හටගත්තේ හිත තුළ පහළ වෙන චෛතසික පහක් චෛතසික ගුණයේ ඉක්මෝලා ඉන්ද්‍රිය බවට හැරෙනවා. එතකොට උපත් ඉන්ද්‍රියට වැඩිය කවදා හරි මේ ඉන්ද්‍රිය ප්‍රබල වෙච්ච දවසට රහතන් වහන්සේ බිහි වෙනවා. උපත් ඉන්ද්‍රිය ප්‍රබල වෙච්ච තැන හැම වෙලෙම අපි සංසාරේ. එහෙනම් රහතන් වහන්සේ කියන්නේ උපත් ඉන්ද්‍රිය වන චක්කුසෝත ගාන ජීවහා කාය මන කියන ඉන්ද්‍රියට වැඩිය සතිපට්ඨානෙ වඩලා පරිපූර්ණ කේවල පරිපූර්ණ වීමෙන් පංච ඉන්ද්‍රිය සම්පූර්ණයෙන් දියුණු වෙච්ච අය. පංච ඉන්ද්‍රිය කියන්නේ මෙතන සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. දැන් ඒ විදිහට එතන සත්‍තිස් බෝධිපාක්ෂිය ධර්මවල පංච ඉන්ද්‍රියත් වැඩිලා යන්තමින් වැඩෙන කෙනා හෝ මුලික වැඩිලා තව භාවනා කරනකොට පංච බල, සප්ත බොජ්ජංග මේව වැඩෙන. ඊට පස්සේ ආර්ය ශ්‍රාවකය බවට හැරෙනවා. සෝවාන් ආදී මුල්ම ආර්ය ශ්‍රාවකය සෝවාන්. එතනින් පස්සේ යා වැඩිච්චි ආර්ය අෂ්ටාංග මාර්ගයකින් යුක්ත කෙනෙක් වෙනවා. ඒක හින්දා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වඩනවා කියන එකයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනවා කියන එකයි දෙකම සමානයි. නමුත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ කාටවත් සීලෙන් විතරක් වඩන්න බෑ. ආමිෂ පින්කම් කරා කියලා වැඩෙන්නේ නෑ. අංග 8ම වැඩෙන්නේ නෑ. සමාධියනුත් අංග 8ම වැඩෙන්නේ නෑ. අවසානයේ ලෞකික සම්මාදිට්ඨිය නැත්තම් කම්මස්සගත සම්මාදිට්ඨිය විතරක් ඉන්නවා. ආලාර කාලාමට උනේ ඒකයි. ආලාර කාලාම දිහා බැලුවම ඇත්තටම මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග දෙකක් විතරක් වැඩිච්ච නැති පුජ්‍යලයක් වෙනවා. මොනවද? ධිට්ඨිය කම්මස්සගත සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය නෙමෙයි. සතිය බුදුහාමුදුරුව පෙන්වන සම්මා සතිය නෙමෙයි. අනික ඔක්කොම සමානයි. දැන් එන්නේ ක්‍රමයට මේ පින්වතුන් සලකා ගන්න ඕනේ තමන් කරන භාවනාව ඔය වගුව මේ විදිහට දාලා තියෙන්නේ ඔන්නේ ආර්ථිය. ඒක සත්‍තිස් බෝධිපාක්ෂේ ධර්ම වැඩෙන්නේ මෙහෙමයි. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනවා කියන්නේ මෙහෙමයි. මේ විදිහට වඩනකොට කාය ඉන්ද්‍රිය කවදා හරි මනෝ ඉන්ද්‍රිය එක්ක සටනක් කරලා ජයග්‍රහණය කරන්න වෙනවා. ඒ ජයග්‍රහණයේ පළවෙනි ජයග්‍රහණයෙන් තමයි සක්කාය දිට්ඨිය හක් වෙන්නේ. ඊට පස්සේ ටික ටික ඒ ශ්‍රාවකයා මනෝමූලික ස්වරූපයෙන් අහක් වෙලා කාය මූලික ස්වරූපයකට පත් වෙනවා. එහෙනම් සතිය කාය ඒ කියන්නේ පහුවෙන්න භාවනාව වඩනකොට ඇහැට රූපයක් පේනකොට මනෝ ඉන්ද්‍රිය සක්‍රිය වෙන්න කලින් කාය ඉන්ද්‍රිය සක්‍රිය වෙන මට්ටමකට මේ භාවනාව ප්‍රගුණ කරනවා. ඒක තමා ශ්‍රාවකයා බහුලීගත කරන විදිය. ශ්‍රාවකයා ධර්මය ගැන දැනුවත් වීම, ශ්‍රාවකයාගේ තියෙන අර රඟපෑම අඩු වීම, බොරු කිරීම අඩු කිරීම මත සිදුවෙන ක්‍රියාවලියක් මිසක් තම තමන්ගේ හදිසියට කුලප්පුවට කරන්න පුළුවන් ඒවා නෙමෙයි. කුලප්පුව මනෝමූලිකයි. හදිසිය මනෝමූලිකයි. සතිපට්ඨානය කායමූලිකයි. කායින්ද්‍රිය වැඩීම. මේ සම්බන්ධව මතක තියාගන්න ඕනේ. අපි අද දවසට දැන් අදාළ කාලයේ පැයක් විතර ගියා අපේ දේශනාවට. එතකොට අද දවසේ අපි මතක් කරලා දුන්නේ ඇත්තටම ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩීමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩීමයි කියන දෙකේ සම්බන්ධය. එතකොට සම්බන්ධ වෙන්නේ මේකේ
අරෂ්ටාංග මාර්ගයේ 6 වෙනි අංගය හා 7 වෙනි අංගයේ තමයි සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම සියල්ල සකසන අංග දෙක. මේක හරහා තමයි භාවනාවේ බෝධිපාක්ෂික ධර්ම වැඩෙන්නේ. ඉතින් මේ සඳහා තමයි ওই භාවනාව සිදු කරන්නේ. එහෙනම් සම්මා වායාමයේ සම්මා සතියයි තියෙන තැනකමයි බෝධිපාක්ෂික ධර්ම වැඩෙන්නේ. ඉතින් මේ ගැන සැලකිලිමත් වෙන්න ඉතින් අපි අද දවසේ දේශනාව මේ විදිහට අවසන් කරනවා අර ගිය සතියේ මතක් කරා වගේ සතිපට්ඨාන සූත්‍රයේ තියෙන ආනිසංසහත අපි ලබන දේශනාවේදී පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා හැම දිනකටම තෙරුවන් සරණයි වෙනදා වගේම ගැටලු තියෙනවා නම් ටික වේලාවක් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා තමන්ගේ ගැටලුව වෙනදා වගේ ඉදිරිපත් කරන්න